ඔ සබලන්තරය කියල ටැන්ගියන්නේ දැන් අපි හදාගන්න පරිසරය අනන්තරය කියන්න ඔ හදාගැන තවත කියෙන මූලික කර්ම ශක්තිය අනන්තරය කියලා කියන්න දැන් අපිට පෙර කරුණද කර්මයක් කර්මවේගයක් කාවා කියලා මොනවහරි මුලින් ඊය කරගුවත් අදානන්තර වෙන්න පුළුවන් අද තියෙනවා අපි හදාගත්ත පසු තලයක් ඒකද සමනන්තරය දැන් අනන්තරය ඇදලා ඉනවා දැන් ඉතින් මෙහෙම දැන් අපි බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා පොඩි කාලේ ෆුඩ් බයිසිකලයක් ඊයේ පැද වැටුණා දවස් දෙකක් ගියාට පස්සේ ආයෙත් පුරුදු වුණා දැන් අපිට යන්න පුළුවන් වුණා දැන් යන්න පුළුවන් වුණේ අද පුරුදු වෙච්ච එකේ නෙමෙයිනේ ඔව් ඔව් එතන ඊයේකත් මේ සම්බන්ධ වුණානේ අන්න ඊයේක අනන්තද අද පුරුදු වෙච්ච එකත් එක වුණා සමනන්තර දෙක එකතු වුණා ඒ දැන් මේ පුරුද්දක් පුරුද්දක් ගන්න අතීතයේ වැඩ තියෙනකොට අපිට අනන්තර සමනන්තර දෙකම තියෙනවා අනන්තරය නැතුව සමලන්තරය හදාගන්න බෑ. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ අපිට යම් යම් සිතිවිලි එනකොට ඒවලත් ඔය සමනන්තර අනන්තර භාවයක් තියෙනවා. ඇයි දැන් නැත්තේ? දැන් මේ ලියුම් කවරි කියලා මම දැනගත්තේ ලියුම් කවරි ඉස්සෙල්ලා දැකපු එකේ මුලින්ද? ඔව්. ඒකෙන්නේ මේක විශේෂයක් කියලා දැනගත්තේ ඉස්සෙල්ලා දැකේ නැත්නම් මට මේක ඉන්න බෑනේ. එහෙනම් මේ හැම දෙයක්ම අපි පරිහරණය කරන්නේ මේක දැනගන්නේ ඉස්සෙල්ලා දැකපු මුලින්ද අරගෙන. එතන අනන්තරයක් නැතුව සමනන්තරය ගොඩනගන්න බෑ. අනන්තර සමනන්තර ප්‍රතිදීක එකට යනවා කිව්ව එකයි. එතකොට දැන් අපි ඒ කියන්නේ දැන් අපිට විපාකයක් දෙන එක වුණත් ඒ ඔව් ඒ විපාකයක් දෙනකොට විපාකයේ දෙන්න සමනන්තරය හැදෙනකොට අනන්තරය ඇදලා එනවා. එහෙම නැති ආනන්තරික කියලා එකක් තියෙනවා. ඒකයි සමනන්තරය හදාගෙන මේන්නේ. අනන්තරය සමනන්තරය හදාගෙන ඉනවා. ඒකේ කර්ම සමනන්තරය. ඔව්. අනන්තරය කියන්නේ කර්ම විපාකේ. ඒ සමනන්ත දැන් අපි තමු එහෙම අන් අන්තර කියන එක අනන්තර කියන්නේ. සම අන්තර කියන එකයි සමනන්තර කියන්නේ. දැන් අන් කියන්නේ ආහාරය. දැන් වී ඇටයක් ගත්තා වී ඇටේ ඉති පෝෂක පදාර්ථයක් පැලේ හැදෙන අඩංගුයි. අන් අන්තරයක් තියෙනවා. ඒක තියෙන අටුවේ. ඔව්. පැලවෙන්නේ නැහැනේ. ඔව්. දැන් මේක පැලවෙන්න සමාන ආහාරය තියෙන කුඹුරේ. ඔව්. වතුර තියෙන්න ඕනේ, මඩ තියෙන්න ඕනේ, රස්නේ තියෙන්න ඕනේ. ඒවා සමාන. ඔව්. සම ආහාර. මේක පැලවෙන්නේ. මේ අනන්තරයේ කියන දැමහම සමාන අනන්තරයක් එක දෙක එකතු කරාම ජනිත වෙනවා. අනන්තර සමනන්තර පත්‍ය එකතු කරනවා පැලෙන. අන් වේ ක්‍රමී තමයි යන්නේ හැම එකම. දැන් අනන්තර සමනන්තර පත්‍ය විස්තර කරලා නැහැ. මේ විස්තරතුවලත් විස්තර කරලා නැහැ ඔහොම. එතකොට ස්වාමීනි ඒ කියන්නේ දැන් අපි අපිට යම් ක්‍රියාවන් කරන්න අපේ මනසේ අපි පරිසරය සකස් කරනවා. ඒ පරිසරය සකස් කරන්නේ මොකක් හරි හේතුවක්. ඔව්. අපි දැන් ඇති ඒක තියෙනවා. ඔව්. එතකොට සමනන්තරේ බලවත් කරලා විනාශයක් කරනවා දැන් මට එක පාර තරහක් ආවා ඊට පස්සේ මම යකාලක මන් දන්නේ මොනව වුණාද කියලා කියනවා ඒ කියන්නේ අපි සමනන්තරේ හදපු ගමන් අපි ඉස්සර දුවිච්ච අනන්තරේ ඇදලා එනවා ඇදලාදී මේකට සමනන්තරයකට කරනවා ඒක හරි විනාශයි. රාගයටත් ඒ වගේ, තේජයටත් ඒ වගේ. කොයි එකටත් ඒ වගේ. ධර්මයටත් ඒ වගේ. ධර්ම මාර්ගය වඩන්න ඉස්සෙල්ලා වඩපු අලංකාර සමලන්තරී දදලා ඉනවා වඩන්න. ඇදිලා වැඩිනවා. හොඳ පැත්තක් ඒ වගේ, හරි පැත්තක් ඒ වගේ. සතරපාගත සත්ත්ව කොටස භූත කොටස ආදී වන්නවයි අපේ අනත් සංසාරයේ පටන් ගෙන හරියට ඉන්න අපිට නෑ දැවිවිද ඒ කෝණි ප්‍රවෝණි ගණන් කියලා ඉවර කරන්න බැහැ දැන් අපිට ගති ලක්ෂණයක් ආවා කියන්නකෝ අපේ ගති ලක්ෂණයට අනුකූලව ඒ ගති ලක්ෂණ දිවිච්ච ඒ හිටපු අතීත පිරිස අපිට හැදෙනවා ඉතින් මොකද ඒ විදිහ හුඟක් ඉන්නවා මේ භූත ලෝක වල එහෙනම් අපි තරහා වුණා අපිත් එක්ක සම්බන්ධ කන්ති පිට අතීතයේ හිට මේ අය භූතය වෙලා ඉන්නයි සම්බන්ධය අපිට එනවා. ඒතර අපි ක්‍රියාත්මක වෙන්නේ අර භූතයගේ මේ අර මේකක් වාගේ රූපලයක් වාගේ. අපි මේ පරිසරය හැදුව ගම ඔක වෙනවා. ඒතර අපි කරුණා මෛත්‍රිය ආවෝ කරුණා මෛත්‍රියේ වැලිච්ච දේව බ්‍රහ්මාදී කොටස අපේ පිටේ ඉන්නවා. ඒගොල්ලන් ගතියට ගති ආකාරයෙන් සම්බන්ධ වෙනවා. අන්න එතකොට ඒක ඇදලා එනවා. එතන අපිට ඒ වැඩේට හරි උදව්වා හොඳ වැඩේට. හැබැයි ඒ අපේ ළමයි මුල තියෙන්නේ. අපි නරක රාගයට වැසත් ඒ වගේ. අම් මදන අමනුෂ්‍ය කෙනා අපේ අනන්ත ඉන්නවා. ඒගොල්ලන්ගේ බැලුම ටංගාර වැඩෙනවා. හැම කෙනාටම එහෙම එකක් තියෙනවා.
විනිහා ඇත්තට විනිහෙක් මේ සෛරීය තත්ත්වයට පත් වෙන්නේ ධර්මාවබෝධයක් ලැබුවාට පස්සේ. එතකම්ම ওই ලෝකයේ අයගේ තරහ රූකලයක් අපි වැනිනවා. වැනිනකොට ඒක ආධාර ඒ පැත්තෙන් ගලා යද්දිලා අපි ඒ පැත්තට නැඹුරු වෙලා යනවා. හරියට මේ බඩේ හිරවපු ඉන්නක් තියෙනවා නම් මෙහාට හැරෙවොත් ඒ පැත්තට වැටෙනවා. අනික අතට හැරෙවොත් ඒ පැත්තට වැටෙනවා. ඒක කිවි තියාගන්න බැහැ. අන්න ඒ වගේ අපේ හිතවල ස්වභාවය යම් යම් ගති ලක්ෂණ ගන්නකොට මේ මාර්ග ඵල අවබෝධයක් නැති තාක් කල් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ ගිය පැත්තට වැටෙනවා. හැබැයි ආයතන අනිත් පැත්තට හරවලා තිබ්බොත් ඒ පැත්තට වැටෙනවා. අන්න ඒ විදිහට තියෙනවා. මේගොල්ලෝ තමයි එතකොට ඔය ඒගොල්ලෝ බාහිර හරියට බලපානවා. දැන් ඒක තමයි මෙත් වැඩීමේදී උගලක අතියක් එන්නේ සියලු සත්‍ය සතර අපායන් නිදහස් වෙනවා කියනකොට. ඔය අපිට දූෂ්‍ය කොටසේ ඉන්නේ සතර අපායයි. එතකොට ඒගොල්ලන් නිදහස් වීමට මෙත් වන්නකොට අපි එක දින සම්බන්ධයක් තියෙනවා. එතන අපි නම් තියෙන මානසිකත්වය පාලනය කරන්න බැරුවදී ලොකු බරක් අහක් වෙනවා. ඒකයි මම කිව්වේ ඒක එහෙම ගන්න කියනවා. සත්‍ය සතර අපායන් නිදහස් වෙනවා. සියලු විනහිර බන්ධන නිරෝධ වෙනවා. ඒ අනිත් පැත්ත. වෛරකාරය අසත්පුරුෂය මේ කලවින පොඩි වින හරි හොරියන් කරපුවා සාප කරපුවා අපිට හරියට වැදිලා තියෙනවා. ඒවත් අපිට මහා බාධකයක්. ඒකෙන් තමයි නේද අනන්ත සංසාරේ එහෙම කරලා තියෙනවා නම් ඒවත් තියෙනවා. ඔව්. ඒ සියල්ලම දුක් වෙන තමයි අපි කියන්නේ සියලු විනහිර බන්ධන නිරෝධ වෙනවා. සත්ව ඉදයි මට යොකොටම. නිබ්බාන පරම සුඛේ සුඛිත සර වේත්වා. නිවන පරම සුඛය සුඛිත සර වේවා කියන්නේ ඒ සුඛිය ඉහළම සුඛය ලැබෙද කියන එකයි. එතන නිවන් සුඛය තමයි හිත හිටින්නේ. සිවෝ කර්මස්ථානීය නිවන් ගෙලවරට යනකොට ඔක ඇති. කාර්ය කර්මස්ථාන කියන්නේ ඔයාලට. මෛත්‍රී කර්මස්ථාන කොටස් දෙකක්. එකක් ලෝක මෛත්‍රිය අනික ආර්ය මෛත්‍රිය. මේ ආර්ය මෛත්‍රිය ගන්න ඕනේ බෞද්ධ කාය අපි දුර්ලභයි ඒවා. නිවන් මාර්ගයට එක වැඩිනවා. ඔය ප්‍රවේත කරගෙන යන්න ඉතින් බක්වත් නෝ. ආගත්තේ.